තෙරුවන් සරණින් දළදා සමිඳු බෙලින් ඔබ සැමට සියලු යහපත උදා වේවා. දුර්වල වූ ගස් සුළං වේගය නිසා ඇද වැටෙන්නාක් මෙන් චංචල වූ සිතද ක්ලේශ මාරුතෙන් අතරමං වන බව සම්බුද්ධ භාෂිතෙන් පැහැදිලි වෙයි. එහෙයින්ම බුදුනු භවෙහි සැබෑ අරමුණ දැඩිව සිත්ති ධාරණය කරගනිමින් සසරින් නික්මෙන මග හෙලිපෙහෙලි කරගන්නට ශක්තියක් වනු පිණිස මෙම සද්ධර්ම මණ්ඩපයේ සූදානම් කෙරෙන්නේ බෞද්ධයා මාධ්‍ය සත්කාරයේහි මහනුවර මධ්‍යස්ථානයේද සහභාගීත්වෙන් හරිස්පත්තුව බටුගොඩ උතුර ශ්‍රී ජයසුන්දරා රාම විහාරස්ථානයේහි මනරම් ධර්ම මන්දිරයේ තුලයි. අද අපගේ දේශකයාණන් වහන්සේ මහනුවර අලුත්ගම ගම්මන්තලාව පුරාණ විහාරවාසී ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍යපාද අලුත්ගම පඤ්ඤාසාර ස්වාමින්ද්‍රයන් වහන්සේයි. අපි නමස්කාර පූර්වකව සාදුකාර පවත්වා උන්වහන්සේ පිළිගනිමු. සාදු සාදු සාදු. අපි දැන් සදහසිතින් තැන්පත්ව ධර්ම ශ්‍රවණයට සූදානම් වෙමින් පංචශීලයේ සමාදන් වීම සඳහා නමස්කාර පාඨ සජ්ජායනා කරමු. අවසරයි ස්වාමීනි. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. තුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පානාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වීරමණී සික්ඛා පදං සමාදියාමි. අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාර වීරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං
පදං සමාදියාමි මුසාවාදා විරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරය මජ්ජපමාදට්ඨාන විරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරය මජ්ජපමාදට්ඨාන විරමණී සික්ඛාපදං සමාදියාමි සාදු 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 සමන්ත චක්ඛවාලීසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා සාදු 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 නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් අරහතු නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සං දුක්කරං දුරබි සම්භවං හන්දතේනං පවක්කාමි සන්ත මස්සු දල්හෝ භවති සාදු 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 බටුගොඩ උතුර ශ්‍රී ජයසුන්දරාරාමාධිපති උඩරට අමරපුර මහා නිකායේ හාරිස්පත්තුව අධිකරණ සංඝනායක දුරන්දර ශ්‍රී සද්ධර්ම වාගීශ්වර ධර්ම විශාරද මාධ්‍ය කලාකීර්ති නම කියන්නට අවසරයි අති ගෞරවාර්හ නාලන්දේ විමල වංශාභිධාන ශ්‍රීමත් අපේ නායක මාහිමිපාණන් වහන්සේගෙන් පළමු කොටම දෙපා නැමෙද අවසරයි අනිකුත් ගෞරවනීය මහා සංඝරත්නයන් දවසරයි ලෝකයක් ශ්‍රවණය කරන මේ උතුම් ධර්ම දේශනාවේ පුණ්‍යවන්ත දායකත්වයේ දරමින් කටයුතු කරන සත්පුරුෂ පින්නතුන් ඇතුළු කොට ඇති සද්ධර්ම ශ්‍රාවක පින්නතුනි
පින්වතුනි, සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් අපිට නිවන් මඟ විවර කළා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නිවනෙහි දොරටු හරිනකොට ඔබට මට තියෙන්නේ පින්වතුනේ ශ්‍රද්ධා උපද්දවන්නයි. තථාගතයන් වහන්සේ සම්බුද්ධත්වයේ පටන් පිරිනිවන් පාන මොහොත දක්වා යම් සත්වයෙක් යම් දුකකට වැටිලා ඉන්නවා නම් මේ සංසාරයේ සියලු දුක් වලින්ම නිදහස් වෙන්නට පුළුවන් ප්‍රමාණවත් ධර්මය නොසඟවා දේශනා කළා. තථාගතයන් වහන්සේගේ ධර්මයේහි පින්නුතුනේ ගුරු මුෂ්ටි නැහැ. යම් යම් විදිහේ ශිල්ප ශාස්ත්‍ර උගන්වන මහා ආචාර්යවරු ළඟත් පින්නුතුනේ සමහර විටකදී ශිෂ්‍යයාට නොදුන්න සංගවාගත්තු කොටසක් තියෙනවා. ඒකට කියනවා ගුරු මුෂ්ටි කියලා. විශේෂයෙන් ওই සටන් ක්‍රම ආදී උගන්වන ආචාර්යවරු ගුරුවරු අනෙක් ශිෂ්‍යයන්ට ඒ ක්‍රමයේ උගන්වන්නේ යම් සුළු හෝ ප්‍රමාණයක් ශිෂ්‍යයාට නොදී ආරක්ෂා කරගෙනයි. ඒකට හේතුව තමයි ලෝකේ පින්වතුනේ ගුරුවරයාට ගුරු ගෞරවයෙන් යටහත්ව පැවතුම් ඇතිව ඉන්නවා කියන එක හැම කෙනෙකුටම පුළුවන් දෙයක් නෙමෙයි. බොහෝ දෙනෙක් ගුරු ගෞරවයෙන් තොරයි. ආචාර්ය ගෞරවයෙන් තොරයි. යටහත් පහත් භවින් කීකරු භාවයෙන් තොරයි. ඒ නිසා ලෝකේ බොහෝ දෙනෙක් ඉන්නවා තමන්ට යම් ශිල්පයක් ලැබුණම ඒ ශිල්පය පළමු කොටම සමහර විටක දිදක්වන්නේ උගන්නපු ගුරුවරයාට. එහෙම වුණොත් එහෙම සියලු ශිල්පයම දීලා තිබුණොත් එහෙම ගුරුවරයාට ගැලවෙන්න තරක් නැති වෙනවා. ඒ නිසා සටන් ක්‍රම ආදී උගන්වන ගුරුවරු ටිකක් සංගව ගන්නවා. ශිෂ්‍යයා මෙල්ල කරන්න බැරිම වුණොත්, ශිෂ්‍යයා හීලෑ කරන්න බැරිම වුණොත්, ශිෂ්‍යයා වටන්න බැරිම වුණොත් එහෙම පින්වතුනේ සංගවගත්තු ටිකෙන් තමයි මෙල්ල කරන්නේ. නත්තා නන්ද තථාගතස්ස ආචාර්ය මුට්ටි. ආනන්දය, තථාගතයන් වහන්සේගේ ධර්මයේහි ගුරු මුෂ්ටියක් තබාගෙන නැහැ. ඒකට හේතුව යම් කිසි කෙනෙක් පින්නුතුනේ මේ ධර්මය දැකගත්තා නම් ධර්මයේ පසක් කළා නම් මේ ශාසනයේ ක්‍රමේ තමයි නිවැරදි ධම්මග දැකපු ශ්‍රාවකයා පින්නුතුනේ වෙනදටත් වඩා ශාස්ත්‍රු ගෞරවයකට පැමිණෙනවා. ලෝකේ අනෙක් ගුරුවරු කෙරෙහි උරණවන ශිෂ්‍යෝ හිටියට තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේ නමක් හරියට මේ ධර්මයේ දැක්කනම් ඒ දැකපු ධර්මයෙන් ශාස්ත්‍රුන් වහන්සේ අභිභවා යනවා කියලා එකක් එහෙම එකක් වෙන්නේ නැහැ. හැබැයි සමහර තැන්වලදී මේ ලෝකේ ශාස්ත්‍රුන් වහන්සේටත් යටහත් පැවතුම් නැතුව ශාස්ත්‍රුන් වහන්සේටත් ගරු සත්කාර නැතිව ශාස්ත්‍රුන් වහන්සේට මල් ටිකක් පූජා කරන එකත් ලැජ්ජාවක් හැටියට සලකා ගන්න ශ්‍රාවකයෝ නැතුවත් නෙවෙයි. එතකොටම තේරුම් ගන්න ඕන එක දෙයක්. ධර්මයේ වරදකුත් නෙමෙයි, ශාස්ත්‍රුන් වහන්සේගේ වරදකුත් දෝෂයකුත් නෙමෙයි, ශ්‍රාවකයන්ගේ තිබෙන නොහික්මුණු භාවයයි, ශ්‍රාවකයන්ගේ තිබෙන අකීකරු භාවයයි. ඒකම අනික් පැත්තට කියන්න පුළුවන් හරියට ධර්ම මාවත දැකපු නැති එකේ ප්‍රතිඵලය. පින්නුතුනේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපිට දුක් කෙලවර කරගන්නයි මේ ධර්මයේ දේශනා කළේ. මේ ධර්මයේ දුක් කෙලවර කිරීම පිණිස දේශනා කළාට එයින් යම් යම් ධර්ම කාරණා අල්ලගෙන අපි තර්ක වාදවල පැටලෙන්න පුළුවන්. වාද විවාද ආරම්භ කරන්නත් පුළුවන්. ඒක නොඑක ආකාරයෙන් පින්වත්නි විවරණය කරන්නත් පුළුවන්.
හැබැයි හොඳට තේරුම් ගන්න ඕන පින්වත්නි, තථාගතයන් වහන්සේ මේ ධර්මයේ දේශනා කළේ නම් පින්නතුනේ තර්ක කරන්න නෙමෙයි. තථාගතයන් වහන්සේ දේශනා කළ ධර්මයෙන් සමහරු වාද කළාට තථාගතයන් වහන්සේ ධර්මයේ දේශනා කළේ නම් වාද කරන්න නෙමෙයි. තථාගතයන් වහන්සේ මේ ධර්මයේ දේශනා කළේ කුමක් සඳහාද? දුකින් නිදහස් වීම පිණිසමයි. මොන තර්ක කළත් වැඩන්නේ, මොන වාද වලින් පින්වතුනි කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කළත් වැඩන්නේ දුක් කෙලවර වීම නැත්තම්. ඒ නිසා සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපිට නොසඟවා නිවන් මඟ දේශනා කරලා තියෙනවා. සංසාර දුක් කෙලවර කරගන්න මාවත අපිට දේශනා කරලා තියෙනවා. හැබැයි ඒ දෙසු මාවත අඩු නොකොට පින්නතුනේ කැමැත්තෙන්ම ශාස්ත්‍රූ ගෞරවයෙන් පූර්ණේ කරන්නට නම් අපි ළඟ තිබිය යුතු පළවෙනි කාරණේ ශ්‍රද්ධාව. සම්මා සම්බුදුරජාණන් වහන්සේ පළමුවැනි ධර්මදේශනාවම ආරම්භ කළෙත් කොහොමද? නිවනට දොරටු හැරියා ශ්‍රද්ධාව ඇත්තෝ සවන්්‍යමත්වා කියලා. හොඳට මතක තියාගන්න, ශ්‍රද්ධාව නැති කෙනාට පින්නතුනේ මේ ශාසන පිළිවෙත පුරන්න පුළුවන්ද? පූර්ණී කරන්න බෑ. ශ්‍රද්ධාවෙන්මයි යන්න තියෙන්නේ මේ ගමනට. ඇතුල් වෙන්න තියෙන්නෙම ශ්‍රද්ධාවෙන්. ඒකෙන් අදහස් වෙන්නේ ශ්‍රද්ධාව තිබුණම සියලු පාර පිරෙනවා කියන එක නෙමෙයි. නමුත් ශ්‍රද්ධාව නැති වුණොත් මේ ශාසන ප්‍රතිපදාවේ පිහිටා ගන්න බැරි වෙනවා. බොහෝ දෙනෙක් කියනවා ශ්‍රද්ධාවෙන් විතරක් නිවන් දකින්න බෑ කියලා. ඒක හරියටම හරි. ශ්‍රද්ධාවෙන්ම නිවන් දකින්න බෑ. නමුත් පින්නතුනේ ශ්‍රද්ධාව නැති වුණොත් නිවන් මගට බැහැ ගන්නත් බෑ. ඒක හරියට මේ වගේ දෙයක්. අපි ගෙයක් හදනවා. ඒ ගෙයක් හදනකොට කුස්සිය, කෑම කාමරය, සාලය, නිදන කාමර එක්කෙනෙකුට දෙන්නෙකුට නෙවෙයි 10-15කට හරි නිදන්න පුළුවන් පරිද්දෙන් නිදන කාමරත් හදනවා. සියලු සැප පහසුකම් ඇතුව ගෙයක් හදලා පින්නතුනේ ඕනතරම් දෙනෙකුට සැප පහසුවෙන් ඉන්න පුළුවන් පරිද්දෙන් ගේ හැදුවට ඊගෙට ඇතුල් වෙන්න දොරක් තිබ්බේ නැත්තම් මොකක් වෙයිද? නේද? ඒ නිසා මතක තියාගන්න, ගෙයක් හැදුවා වගේ මේ නිවන් මගේ පින්වත්නි දියුණු වෙන්න පුළුවන් වෙන්නේ ශ්‍රද්ධාව නැමැති දොරටුව ඇතුල් වෙන්න තිබුණොත්. ඒ වගේම ශ්‍රද්ධාවෙන් එහා පැත්තට ගිහිල්ලා යම් දහම් කරුණු ටිකක් දැනගත්තු අය සමහර විටකද කියනවා, අනේ ඔය මිනිස්සුන්ට හැමදාම ශ්‍රද්ධාව ගැන කියලා වැඩක් නෑ, අපි වගේ ධර්මයෙන් දැනුවත් කරන්න ඕනේ කියලා. එතනම තියෙනවා නිමානේ. අනික් කාරණේ තමයි පින්වතුනි හොඳට තේරුම් ගන්න ඕනේ, මේ ලෝකේ විවිධ මිනිස්සු ඉන්නේ විවිධ මට්ටම් වල. අපි මේ ධර්මශාලාවට ඇතුල් වෙලා ඉවරයි කියලා තොර වැහුවෝ, එතකොට එළියෙන් නැත්තන් මොකද වෙන්නේ? ඒ නිසා ධර්මශාලාවේ ඇතුළට ආපු අපි ධර්ම ශ්‍රවණය කරනවා වගේම එළියේ ඉන්නත් අන්ට ඇතුල් වෙන්න දොර ඇරලා තියන්නත් ඕනේ. ඒ නිසා ශ්‍රද්ධාව කියන්නේ දොරටුවයි. ශ්‍රද්ධාව ගැන ධර්මයේ දේශනා නොකර බෑ. මොකද මේ ශාසන පිළිවෙතට බැසගත්තු පිරිසට වඩා බැස නොගත්තු පිරිස තවමත් වැඩි. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේ පිළිබඳව පින්වතුනේ ශ්‍රද්ධාව උපද්දවගත්තු ශ්‍රාවකයා මේ නිර්වාණගාමී ප්‍රතිපදාව පූර්ණේ කරන්නේ පින්වත්නි අඩු කරන්නේ නැතිව. යම් තැනක මේ ශාසන ප්‍රතිපදාවේ අඩුවෙන් පූර්ණේ කරන්න උත්සාහයක් තියෙනවා නම් වීරියෙන් සම්පූර්ණ කළ යුතු දේ තිබියදී සැහැල්ලුවෙන් නතර වෙනවා නම්. පැහැදිලිද? වීරියෙන් සපුරාගත යුතු අරමුණ පසෙක තිබියදී සැහැල්ලුවෙන් සපුරාගත යුතු ටික පමණක් සපුරාගෙන සැනසීලකටපත් වෙන්න හදනවා නම්. ඒකෙන් හොඳට තේරුම් ගන්න ඕන පින්වත්නි, ශාස්ත්‍රූ ගෞරවයෙන් හරියට මේ නිවන් මඟ කෙරෙහි සිත පිහිටුවපු කෙනෙක් නෙමෙයි කියන එක.
හරියට පින්නතුනේ මේ නිවන් මග කෙරෙහි සිත පිහිටුවපු ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා ශ්‍රාවකයා මේ ධර්මයේහි පින්නතුනේ ධර්මයෙන් ගැලවෙන්න තැන් නෙවෙයි හොයන්නේ ධර්මයේහි පිහිටන්න තැන් හොයන්නේ. දැන් සමහර තැන්වලදී පින්නතුනේ ශ්‍රාවකයෝ හොයනවා වරදක් කරන්න සාධාරණ පැති. බලන්නකෝ සාසන ප්‍රතිපදාවේ නිර්වාණයට සාදු කීය පහසුවෙන් වළක්වා ගන්නට පුළුවන් දෙයක්. පහසුවෙන් නොකර ඉන්නට පුළුවන් දෙයක්. ඒක අතහරින්නේ නැතිව ඒක කළාට වරදක් නැහැ කියලා දක්වන්නට ධර්මී කාරණා හොයනවා පින්වත්නි. එතකොට අපිට ඕන හැටියකට දහම් කරුණු ගලපලා නෑ නෑ එහෙම කරපු එක හරි කියලා කියන්න පුළුවන්. නමුත් පින්නතුනේ මේ නිවන් මඟ වඩන සැබෑ ශ්‍රාවකෙක් නම් කල යුත්තේ කරුණු දක්වමින් වරදෙහි යෙදෙන එක නෙවෙයි පින්නතුනේ. කරුණු නොසයා වරදින් මුළුමනින්ම අත මිදෙන්න බලන එක තමයි පින්නතුනේ කරන්න ඕනේ. සාසන ප්‍රතිපදාවේ පින්නතුනේ දැඩිව පිහිටන්න ඕනේ. දැන් එදා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ ඉන් පසුවත් ඇතැම් විටක පින්නතුනේ මේ නිවන් මගෙහි පිහිටපු තථාගතයන් වහන්සේ වදාළ ධර්මය ලිහිල් නොකොටගත්තු ශ්‍රාවකයෝ මේ ශාසනයේ පින්නතුනේ උග්‍රවත් පිළිවෙත් පවා පින්නතුනේ සමාදන් වුණා. උග්‍රවත් පිළිවෙත්වල සමාදන් වුණා. පින්වත්නි තථාගතයන් වහන්සේ වදාළ දේශනාව තුළම ඒ කාරණා ටිකින්ම සෑහීමකටපත් නොවි නෙමෙයි. ඒ ධර්මය තුලින්ම පින්වතුනේ විශේෂ වත් පිළිවෙත්ති පිහිටමින් පින්වතුනේ වඩ වඩාත් වීරිය කළා. විශේෂයෙන් සීලයන් සම්පූර්ණ කරපු අය උත්තමයෝ එදා වැඩ හිටියා. හොඳට තේරුම් ගන්න ධර්මය ලිහිල්ව ගත්තොත් විනය ලිහිල්ව ගත්තොත් ඒකේ අනතුරු තමන්ටමයි. හරියට මොන වගේද? පින්වතුනේ තනකොළ පඳුරකින් තනකොළයක් අල්ලලා තද කරන්නේ නැතිව පින්වතුනේ මදක් ලිහිල්ව අල්ලලා අදිනවා. එහෙම ඇද්දොත් මොකක් වෙයිද? ලිහිල්ව අල්ලලා තනකොළය ඇදපුවම තනකොළය කැඩෙන්නේ නැහැ. නමුත් ඒ තනකොළයට තමන්ගේ අත කැපෙනවා. තමන් අත කපා ගන්න නැතිව පින්වත්නි මේ තනකොළේ ගලවන්න නම් ලිහිල් වර්ගන බෑ, දැඩිව ගන්න ඕනේ. ඒ වගේ මේ ධර්ම විනයත් පින්වතුනේ ලිහිල්ව ගත්තොත් එහෙම ඒකෙන් නැසෙන්නේ කවුද? ඒකෙන් නැසෙන්නේ තමන්මයි. ඒ නිසා තථාගතයන් වහන්සේ විසින් අපිට නිවන් පිණිස ධර්මයේ දේශනා කළා. එහි යමක් අඩු කරන්නවත් නැහැ, ඊට යමක් එකතු කරන්නවත් නැහැ. නෑ නිවන් පිණිස මේකත් එකතු වෙන්න ඕන කියලා අපි විසින් එකතු කළ යුතු ධර්මකාරණේකුත් තථාගත ධම්මේ නැහැ. නෑ නෑ මෙච්චර දේවල් නිවනට අදාළ නැහැ කියලා එයින් අඩු කරන්න දේවලුත් තථාගත ධම්මේ නැහැ. තථාගතයන් වහන්සේ දුකින් නිදහස් වීම පිණිස ධර්මයේ දේශනා කළා. අපිට ධර්මය විවරණය කරන්න පුළුවන්, විස්තර කරන්න පුළුවන්. හැබැයි ඔබට තබා මටවත්, මට තබා රහතුන් වහන්සේ නමකටවත් පින්වතුනේ ධර්මය ජනිත කරනවා කියලා එකක් නම් කරන්න බෑ. අපිට පුළුවන් වෙන්නේ ධර්මයේ විස්තර කරන්නයි, ධර්මයේ විවරණේ කරන්නයි. නමුත් ධර්මය ජනිත කරන්න, ධර්මය උපද්දවන්න පුළුවන්ද? ධර්මය උපද්දවන්න බෑ. ධර්මයේ උපද්දවන්නේ ලෝක ධාතුවේ උත්තමයන් වහන්සේලා දෙනමයි. කවුද? ධර්මයේ උපද්දවන එක උත්තමයන් වහන්සේ නමක් තමයි පසේ බුදුරජාණන් වහන්සේ. ධර්මයේ උපද්දවනවා. නමුත් උන්වහන්සේ ධර්මයේ පැද්දුවාට උපද්ද වූ ධර්මයේ පරහට දේශනා කරනවද?
දේශනා කරන්නේ නැහැ. දෙවනුව පින්නතුනේ ධර්මයේ උපද්දවන්නේ ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ ධර්මයේ උපද්දවනවා, පරහට දේශනත් කරනවා. වෙන එතනින් මෙහා පැත්තේ කාටවත්ම පින්නවත් ධර්මයේ උපද්දවන්න බෑ. ඒ නිසා මේ නිවන් මගේදී තථාගතයන් වහන්සේ වදාළ ධර්මයෙන් මෙන්න මේ කොටස නිවනට වැඩක් නැහැ කියලා කියන්න අපි කාටවත් බෑ. දෙවියන්ටවත් මරුන්ටවත් බඹුන්ටවත් කාටවත් බෑ පින්වත්නි. ඒ විතරක් නෙවෙයි, මේ කොටස නිවනට අදාළ නැහැ කියලා අපිට අයින් කරන්න කොටසකුත් නැහැ. ඒ වගේම නැහැ, නිවන් දකින්න නම් මේ කොටසත් එකතු වෙන්න ඕනේ කියලා මේ ධර්මයට තව කොටසක් එකතු කරන්න දෙවියන් අතර බඹුන් අතර මරුන් සහිත මේ ලෝකේ කිසිම කෙනෙකුට එහෙම පුළුවන්කමක් නැහැ. ඒ නිසා අපි උත්සාහවන්ත වෙන්න ඕන පුළුවන් තරම් මේ ශාසන ප්‍රතිපදාවේ නිවන අරමුණු කරගෙන පින්නතුනේ පිරිසිදුව අඩු නොකොට නිවන් මඟ පූර්ණේ කරන ශ්‍රාවකයෝ බවට පත්වෙන්න වීරිය කරන්න ඕනේ. පින්නතුනේ අන්න එහෙම නිවන් මඟ පූර්ණේ කළ එක්තරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේ නමක් ගැන අද මේ දේශනාවේදී දේශනා කරනවා. පින්නතුනේ උද්දක නිකායේ සුත්ත නිපාතේහි තියෙනවා පින්වත්නි නාලක සූත්‍රය. නාලක සූත්‍රය. ඒ නාලක සූත්‍රයේහි සඳහන් වන ගාථා රත්නයක් තමයි මේ දේශනාවට මාතෘකා කළේ. පින්වතුනේ ශාසනයක තියෙනවා මෝනෙය ප්‍රතිපදාව කියලා ප්‍රතිපදාවක්. මොකක් කියලාද? මෝනෙය ප්‍රතිපදාව. සම්බුද්ධ ශාසනයක මෝනෙය ප්‍රතිපදාව පුරන තෙරුන් වහන්සේ නමක් පහළ වෙන්නේ එකම එක වාරයයි. ඒ කියන්නේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මෝනෙය ප්‍රතිපදාව පිරුවානම් යම් මහතෙරුන් වහන්සේ නමක්, උන්වහන්සේ හැර තවත් තෙරුන් වහන්සේ නමක් මේ ශාසනයේ මෝනෙය ප්‍රතිපදාව පුරනවා කියලා එකක්, එහෙම එකක් වෙන්නේ නැහැ. හරියට මොන වගේද? අසද්දෘෂ මහා දානී වගේ. අසද්දෘෂ මහා දානයක් ලැබෙන්නේ පින්නුතුනේ සම්බුද්ධ ශාසනයකට එක වාරයයි. මොනම හේතුවකින්වත් පින්නතුනේ ඒ ශාසනය ඇතුලේ තවත් අසද්දෘෂ මහා දානයක් ලැබෙන්න හේතුවක් නැහැ. අන්න ඒ වගේ තමයි මේ මෝනෙය ප්‍රතිපදාව පූර්ණේ කරන්නා වූ, මේ මෝනෙය වත පූර්ණේ කරන්නා වූ උත්තමේ ශාසනයක ඉන්නවා නම් ඒ මුළු මහත් සම්බුද්ධ ශාසනයටම ඒ උත්තමය පමණයි. දෙවැන්නෙක් නම් පින්නතුනේ පහළ වෙන්නෙම නැහැ. මේ මෝනෙය ප්‍රතිපදාව කියලා කියන්නේ තාම දුෂ්කර ප්‍රතිපදාවක්. මහා දීර්ඝ විස්තරයක් නාලක සූත්‍රයේ තියෙනවා. ඒ මුළු මහත් විස්තරේම දේශනා කරන්නට කාලේ මේක නෙමෙයි. නමුත් මේ මෝනෙය ප්‍රතිපදාවේ ස්වභාවය බලපුවාම පෘථග්ජන කාලයේදීම පින්නතුනේ වීරියවන්ත වෙන්න ඕනේ සියලු කෙලෙසුන් උපදවන් නැතුව ඉන්න. සියලු කෙලෙසුන් නූපදවනවා නම් පින්නතුනේ ඒක සිද්ධ වෙන්නේ මගඵල ලැබීමත් සමගමයි. සියලු කෙලෙස් යටපත් වෙන්නේ උතුම් අරහත් ඵලයට පත්වීමත් එක්ක. හැබැයි එය සමුච්ඡේද වශයෙන්ම සිද්ධ වෙනවා. අරහත් ඵලයේදී ක්ලේශ කෙලෙස් සංසිඳීම කියන එක සමුච්ඡේද වශයෙන්ම සිද්ධ වෙනවා. ඒ කියන්නේ නැවත නූපදින පරිද්දෙන්ම සිද්ධ වෙනවා. හරියට කරටිය ගපපු තල් ගහක් වගේ ආයි කෙලෙස් උපදින්නේ නැහැ. අන්න ඒ වගේ තමයි පින්වතුනේ සියලු කෙලෙසුන් නසාලු මහරහතන් වහන්සේ නමකගේ సంతානේ ස්වභාවය මොනම හේතුවකින්වත් පින්වතුනේ කෙලෙස් උපදිනවා කියලා එකක් නම් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට පින්නතුනේ මෝනෙය ප්‍රතිපදාවේ ස්වභාවය තමයි පෘථග්ජන අවදීම පින්නතුනේ සියලු කෙලෙස් ධර්මයෝ උපද්දවන් නැතුව ඉන්න ඕනේ. අතිශයින්ම රූක්ෂ ප්‍රතිපදාවක්.
අතිශයින්ම අසීරු ප්‍රතිපදාවක්. පින්නතුනේ සියලු කෙලෙස් පසෙක තබා විතක යටපත් කරගන්න ලෝභය පින්නතුනේ එක තප්පරයකදී ආපහු වාරයක් ඔබේ හිතේ නැගිනවද නැද්ද? එක මොහොතකට දුරු කරගන්න ద్వේෂය ආයේ සැනකින් පින්නතුනේ අර තිබුණටත් වඩා මතුවෙන්නේ නැද්ද ඔබේ හිතේ? හිතන්න බලන්න පින්නතුනේ, එතකොට සියලු කෙලෙස් ධර්මයන් පෘථග්ජන බව තුලම පින්නතුනේ යටපත් කරන්න පුළුවන් නම් අන්න ඒක තමයි මෝනීය ප්‍රතිපදාව. අතිශයින්ම දුෂ්කරයි. මොනතරම් දුෂ්කරද කිව්වොත් මේ ප්‍රතිපදාව යම්කිසි උත්තමේක් මෝනීය ප්‍රතිපදාව පූර්ණේ කරන්නේ උත්කෘෂ්ඨ විදිහට නම්, ඒ කියන්නේ බොහොම තියුණු විදිහට, බොහොම තියුණු පරිද්දෙන් මේ මෝනීය ප්‍රතිපදාව පූර්ණේ කරනවා නම් අරහත් ඵලයේම කෙලවර කරගෙන ඇති ප්‍රතිපදාවක් මේක. මෝනීය ප්‍රතිපදාව මෝනීය වත පූර්ණේ කරන උත්තමේ අරහත් ඵලයෙන් මෙහා ඵලයක නතර වෙන්නේ නැහැ පින්වත්. මෝනීය වතේ ස්වභාවය අරහත් ඵලෙමයි කෙලවර කරගෙන තියෙන්නේ. ඉතින් පින්නතුනේ මේ මෝනීය වත තියුණු විදිහට උත්කෘෂ්ඨ පරිද්දෙන්ම යමික් වඩනවා නම් ඒ උත්තමයා පින්නතුනේ මොනම හේතුවකින්වත් මාස 7කට වඩා මේ ලෝකේ වැඩ ඉන්නේ නැහැ. ඒ මාස 7ට පෙර අරහත් ඵලයටමපත් වෙනවා පින්නතුනේ මාස 7කට වඩා නම් මොන හේතුවෙන්වත් පින්නතුනේ ආයු වින්දනය කරන්නේ නැහැ. ඒ තරම් මේ ප්‍රතිපදාව දුෂ්කරයි. යම්කිසි උත්තමෙක් මේ මෝනීය වත පූර්ණේ කරන්නේ මධ්‍යම ප්‍රමාණයේ වීරයකින් නම්, දැන් ඊටාම තියුණු විදිහට මේ මෝනීය වත පූර්ණේ කරන කෙනාගේ ආයුෂ කොච්චරද තියෙනවා කිව්වේ? මාස 7යි. එතනින් එහාට වැඩි වෙන්නේ නැහැ. මධ්‍යම ප්‍රමාණයෙන් නම් පින්වතුනේ යමෙක් මේ මෝනීය වත පූර්ණේ කරන්නේ අන්නේ ඒ උත්තමයට ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ අවුරුදු 7යි. ඊළඟට පින්වතුනේ යම්කිසි උත්තමයෙක් මේ මෝනීය වත පූර්ණේ කරනවා නම් ඊටාම සුළු පරිද්දකින් නමුත් තියුණු ආකාරයෙන්ුත් නෙවෙයි, මධ්‍යම ප්‍රමාණයෙන්ුත් නෙවෙයි, ඊටත් වඩා හීන පරිද්දෙන් මේ මෝනීය වත සම්පූර්ණ කරනවා නම් අන්න ඒ ශ්‍රාවකයාටත් පින්නතුනේ 16 අවුරුද්දකට වඩා නම් මොන හේතුවෙන්වත් ආයු වින්දනය කරන්න බෑ. ඒ තරම් මේ ප්‍රතිපදාව දුෂ්කරයි. ඉතින් මෙන්න මේ මෝනීය වත පූර්ණේ කළ උත්තමයන් වහන්සේ තමයි ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ කවුද? නාලක මහරහතන් වහන්සේ. නාලක මහරහතන් වහන්සේ පින්නතුන් දන්නව සුද්ධෝදන මහරජ්ජුරුවන්ගේ පියමහරජ්ජුරුව සීහහනු රජතුමා. මේ සීහහනු කියන රජතුමාගේ පුරෝහිත බ්‍රාහ්මණයා තමයි, පුරෝහිත තවුසා තමයි අසිත තාපසයා කියලා කියන්නේ. සීහහනු රජුරුවන්ගේ ඇවෑමෙන් රාජ්‍ය බාරගත්ත සුද්ධෝදන මහරජතුමා, ඒ කියන්නේ සිද්ධාර්ථ මහබෝධිසත්වයන් වහන්සේගේ පියමහරජ්ජුරුව. පින්නතුනේ අසිත තාපසතුමා තමයි සුද්ධෝදන මහරජ්ජුරුවන්ටත් පින්නතුනේ මුල් කාලයේදී සිත්සතර දුන්නේ. ඒ වගේම පසු කාලයේ පින්නතුනේ පුරෝහිත තනතුරෙහි තබා ගත්තා. පුරෝහිත තනතුරෙහි තබා ගත්තා වුණාට පින්නතුනේ සුද්ධෝදන මහරජතුමා මහත් සැලකිල්ලක් සත්කාරයක් අසිත තාපසතුමන්ට කළේ නැහැ. මොකද පියමහරජුරුවන්ගේ පුරෝහිතතුමන් හැටියටයි හිටියේ. ඒ කාලේ ශිල්පය ඉගෙන ගත්තෙත් පින්වතුනේ අසිත තාපසතුමන්ගෙන්, දැන් පුරෝහිතතුමා. නමුත් පුංචිව දිනපු පුත් කුමාරයා පින්වතුනේ වැඩිවියටපත් වෙලා රාජ්‍ය රජ වුණාට පස්සේ ඒ තරම් වැඩි සත්කාරයක් අසිත තාපසතුමන්ට ලැබුණේ නැහැ.
නිකං දකිනකොට දෑත එකතු කරලා වන්දනා කළා. ඉතින් මේක බලාගෙන ඉඳපු අසිත තාපසතුමා දවසක් කල්පනා කළා, මෙහෙම ජීවත් වෙන එක ඒ තරම් සුදුසු දෙයක් නෙමෙයි. දැන් සුද්ධෝදන මහරජතුමා වැඩි සත්කාර කරන්නේ, ගෞරවාදර දක්වන්නේ. ඒ ගෞරවාදර දක්වන්නේ නැතිකම නිසාම තරම කලකිරෙලා පින්වතුනේ අවසර ඉල්ලුව සුද්ධෝදන මහරජතුමාගෙන් අසිත තාපසතුමා ඍෂි ප්‍රවෘජාවින් පැවිදි වෙන්න, ඍෂිවරයෙක් හැටියට පැවිදි වෙන්න. ඒ වෙලාවේ සුද්ධෝදන මහරජතුමා අවසර දීලා කියනවා, කමක් නැහැ පැවිදි වෙන්න, හැබැයි අපේ රාජ උද්‍යානයේම පැවිදි වෙසෙන් ඉන්න, නිරන්තරවම මට ඔබව දකින්න තියෙනවා නම් ඒක අපිට ලොකු දෙයක්, ලොකු ආශිර්වාදයක්. ඒ නිසා නිරන්තරව මට ඔබ හමු වෙන්න පුළුවන් තැනක රැඳෙන්න කියලා ආරාධනාවකුත් කළා. එදා පින්වතුනේ මේ අසිත තාපසතුමා මේ ආරාධනාව පිළි අරගෙන පින්වතුනේ ඍෂි ප්‍රවෘජාවින් පැවිදි වෙලා රජතුමාගේ උද්‍යානයේම වාසය කළා. එසේ වාසය කරමින් පින්වතුනේ පංච අභිඥා අෂ්ට සමාපatti උපදවගත්තා. පංච අභිඥා අෂ්ට සමාපatti උපදවාගෙන රජමැදුරෙන් දානමානාදිය ලබාගෙන පින්වතුනේ විතක හිමාලයේ පර්වතයට වඩිනවා පින්වතුනේ ඉරුදීන් ධානසුවේන් වාසය කරන්න දවල් කාලේ. ඒ විතරක් නෙවෙයි, හිමාලයේ පර්වතයට වඩින්නේ නැත්තම් දිව්‍ය ලෝකයට වඩිනවා පින්නතුනේ එක්තරා දිව්‍ය විමානයකට වෙලා දහවල් කාලේ ධානසුවේන් ගත කරනවා. උදෑසන පින්නතුනේ දාණය සුද්ධෝදන රජතුමන්ගෙන් අරගෙන එක්කෝ හිමාලයේ පර්වතයේ දිහාවට හරි දිව්‍ය ලෝකයකට හරි යනවා අසිත තාපසතුමා ධානසුවේන් කල්ලරින්න. දවසක් එතුමා පින්නතුනේ තෞතිසා දිව්‍ය ලෝකයට ගිහිල්ලා තෞතිසා දෙව්ලොව එක්තරා දිව්‍ය විමානයක ධානසුවේන් පින්නතුනේ ඉන්නවා. ධානසුවේන් ඉඳලා ඒ ධානයෙන් නැගිටලා පින්නතුනේ දිව්‍ය විමානයේහි දොරටුව ළඟට එනකොට වෙනදා දෙවියන් අතර නැති මහත් වූ ප්‍රීතියකින් දිව්‍ය ලෝකයේ දෙවියෝ ගායනා කරනවා, නැටුම් නටනවා, වාදන භාණ්ඩ වයනවා, නොඑක ආකාරයෙන් පින්නතුනේ වෙනදා දෙවියන් අතර නැති සතුටකින් දෙවියෝ පින්නතුනේ දඟලනවා, කෑ ගහනවා කියන්නේ ಗುಣ කියනවා, ഘോഷණේ කරනවා. මේ කෑ ගහනවා කිව්වකම මේ අපේ මනුෂ්‍ය ලෝකයේ තියෙන කෑ ගැහිම නෙවෙයි, දෙවියන්ගේ ස්වභාවය තමයි පින්නතුනේ ಗುಣ කියමින් තමයි මහා හඬ නගන්නේ. ඊටාම සතුටින් ප්‍රීතියෙන් පින්නතුනේ වාදන භාණ්ඩ වයනවා, ಗುಣ ගීතිකා ගයනවා, සතුටු වෙනවා. හරියට කවදා වගේද සුරාසුර යුද්ධෙන් පස්සේ දෙවියන් දිනුවට පස්සේ සතුටු වුණා වගේ කියනවා. පින්නතුනේ දිව්‍ය විමානයේ දොරටුව ළඟ ඉඳලා අසිත තාපසතුමා අහනවා, පින්වත් දෙවිවරුනි, වෙනදා නැති සතුටකින් අද මේ ප්‍රීති වෙන්නේ ඇයි? මෙහෙම සතුටු වෙන්නේ ඇයි? දෙවියෝ කියනවා, තාපසතුමනි, ඇයි ඔබතුමන් දන්නේ නැද්ද? මනුස්ස ලෝකේ සුද්ධෝදන මහරජුරවන්ට දාව මහා මායා දේවීන් වහන්සේගේ කුසෙන් මතු බුදුවන මහා පින්වන්ත පුත් කුමාරයෙක් ඉපදුනා. අන්න ඒ මහා පින්වන්ත ඒකාන්තයෙන්ම මතු බුදු වෙන පුත් කුමාරයා පහළ වෙච්ච සතුටට තමයි අපි මේ සතුටු වෙන්නේ. මේ ප්‍රීති ഘോഷා කරන්නේ ඒක නිසා. තිරුවනේහි ಗುಣ කිය කිය සතුටු වෙනවා. බෝසතුන් වහන්සේගේ ಗುಣ කිය කිය සතුටු වෙනවා. ඉසෙනින්ම පින්නතුනේ අසිත තාපසතුමා දෙව්ලොවින් පින්නතුනේ පිටත් වෙලා සුද්ධෝදන මහරජුරුවන්ගේ මාලිගයට ආවා. සුද්ධෝදන මහරජුරුවන්ගේ මාලිගාවට ආවේ ඇයි? මතු බුදු වෙන මහා පින්වන්ත පුත් කුමාරයා දකින්න ඕනකමට අසිත තාපසතුමා ආවා කියලා දැනගත්තු ගමන්ම පින්නතුනේ සුද්ධෝදන මහරජතුමා ප්‍රමාණ ප්‍රීතියෙන් රන් කඳක් වගේ දිලිසෙන බෝසත් කුමාරයා හොඳට සරසාගෙන
බෝසත් පුත් කුමාරයා වරගෙන ආවා අසිත තාපසතුමන්ට වන්දනා කරවන්න. පින්නතුනේ මේ ලෝක ධාතුවේ ධර්මයක් තියෙනවා, ඒ තමයි බෝධිසත්වයන් වහන්සේ නමක් බුදු වෙන ආත්ම භාවයේ හිපින්නතුනේ කිසිම කෙනෙකුට පින්නතුනේ වන්දනා කරනවා කියලා එකක් වෙන්නේ නැහැ. දෙවියෙකුටවත් මිනිස්සෙකුටවත් බ්‍රහ්මීෙකුටවත් මේ ලෝක ධාතුවේ මොනම මොන විදිහක තේජවන්තයෙකුටවත් පින්නතුනේ බුදු වෙන ආත්ම භාවයේහි බෝධිසත්වයන් වහන්සේ වඳිනවා කියලා එකක් නම් කවමදාකවත් ඒක සිද්ධ වෙන්නේ නැහැ. පින්නතුනේ සුද්ධෝදන මහරජතුමා පුත් කුමාරයා අරගෙන අසිත තාපසතුමන්ට වන්දනා කරන්නට හැකි පරිද්දෙන් ලං කරනකොටම පින්නතුනේ ඉබේම බෝසත් පුත් කුමරුන්ගේ පින්නතුනේ දෙපා අසිත තාපසතුමන්ගේ පින්වතුනි ජටාවේ පිහිටියා. ජටාවේ පිහිටි ගමම්ම පින්වතුනේ අසිත තාපසතුමා පංච අභිඥා අෂ්ඨ සමාපatti උපදවගත්තු කෙනෙක්. මහා කල්ප 40ක් පින්වතුනේ පෙරපසු බලන්න පුළුවන්. අසිත තාපසතුමන්ට කල්ප 40ක් පින්වතුනේ පෙර බලනවා, කල්ප 40ක් පසු බලනවා. පින්වතුනේ බැලුවා ඒ කාන්තින්ම තව අවුරුදු 35ක් ගත වෙනකොට ලෝතුරා සම්මා සම්බුදු පදවි ලැබනවා. පින්නතුනේ දෑතේ එකතු කරලා සිත තාපසතුමා වැඳයි දවස උපන් පුත් කුමාරයාට. මේ වන්දනාව දුටු සැනින්ම පින්නතුනේ සුද්ධෝදන පිය මහරජුරුවොත් වන්දනා කළා. එසැනින්ම බලනවා සම්මා සම්බුදු පදවියට පත් වෙන දවසේ මට ඉන්න පුළුවන්ද? ලෝතුරා බුදු වෙනවා කියන එක ඒකාන්තයි. නමුත් ඒ බුද්ධ ශරීරයේ දකින්න තරම් පිනක් නැහැ. විතකදි සතුටු වෙලා විතකදි පින්නතුනේ අඬන්න පටන් ගත්තා. සුද්ධෝදන මහරජතුමා අහනවා, තාපසතුමනි විතක සිනහ වෙන්නත් විතක අඬන්නත් හේතුව මොකද්ද? මහරජතුමනි මේ සුළුපටු පුත් කුමාරයෙක් නෙමෙයි, මේ අනන්ත සත්වයා අමා මහ නිවනට පමුණුවාලන ඒකාන්තින් ලෝතුරා සම්මා සම්බුදු පදවි ලබන පුණ්‍යවන්ත පුත්‍ර රත්නයක්. ඒ නිසායි අනන්ත සත්වයාට සැලසෙන සෙත දැකලයි මං සිනහ පහල කළේ. නමුත් ඒ බුද්ධ ශරීරය දකින්න මට ඉන්න බෑ. ඒ වෙනකන් මට ජීවත් වෙන්න කාලේ නෑ. ඒ නිසායි මං ඇඬුවේ. කල්පනා කරනවා අසිත තාපසතුමන්, තමන්ට බැරි වුණාට තමන්ගේ ඥාතියෙක්වත් ඉන්නවද ඒ උතුම් වූ බුද්ධ ශරීරයේ දකින්ද? මතක් වුණා පින්නතුනේ තමන්ගේ නංගිගේ පුත්‍රයා නාලක. නාලක පුත්‍රයා ළඟට ගිහිල්ලා කිව්වා, පුතේ සුද්ධෝදන මහරජුරවන්ට මහා පුණ්‍යවන්ත මතු ඒකාන්තින් බුදු වෙලා සත්වයා නිවනට පමුණුවන පුත් කුමාරයෙක් පහළ වුණා. පුතේ යම් දාක දිලෞතුරා බුදු වෙනවා නම් එදාට උන්වහන්සේගේම ශාසනේ පැවිදි වෙන එකමයි හොඳ. නමුත් මෙහෙම ගී ජීවිතේ හිටියොත් නම් එදාට පැවිදි වෙන එක සිද්ධ කරගන්නත් බැරි වෙනවා. දැම්මම තාපස ප්‍රවෘජාවෙන් පැවිදි වෙන්න කිව්වා. පින්නතුනේ ලෝතුරා බුදු පදවි ලබන්නටත් පෙර ආතුවම පින්නතුනේ නාලක කුමාරයා ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් යම් දාක පැවිදි වෙනවා කියලා තාපස ප්‍රවෘජාවෙන් පැවිදි වුණා. පැවිදි වෙලා පින්නතුනේ අවුරුදු 35ක් වනවාසීවම හිටියා. වනවාසීව ඉඳලා පින්නතුනේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝතුරා බුදු පදවි ලැබූදා නාලක තවුසානන්ට හිතපක්ෂපාත වූ දෙවියෝ ඇවිල්ලා කියනවා, තවුසානනි මේ ලෝක ධාතුවේ සම්මා සම්බුද්ධ රත්නේ පහළ වුණා. එදා ഘോഷාව බුද්ධ කියන වචනේ ඇහුණා පමණමයි පින්වතුනේ මම් පැවිදි වුණේ ඒ වචනේ වෙනුවෙන්මයි. එහෙමනම් මාගේ පැවිද්දට දැන් කාලයයි කියලා නාලක තවුස්තුමා මොකද කළේ? පින්නතුනේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. පැවිද්ද ඉල්ලන්න වගේම මෝනෙය්‍ය ප්‍රතිපදාව ඉගෙන ගන්න. මෝනෙය්‍ය වත
මෝනෙය වතකුමක්ද කියලා අහගන්න පින්නතුනේ යන ගමනේදී දෙවියෝ පින්නතුනේ දෙව්ලොව සතුටු වෙනවා මෙහෙමයි නාලක කියලා තවුස් කෙනෙක් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟට යනවා මෝනෙය වත ඉගෙන ගන්න පියුමතුරානම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අභියස මෝනෙය වත සපිරු එක්තරා තෙරුන් වහන්සේ නමක් දැකලා උපදවාගත්තු සතුටින් එදා තමයි ප්‍රාර්ථනාවක් ලැබුවේ මටත් මෝනෙය වත පූර්ණේ කරන්න ලැබේවා කියලා. ඔන්න ඒ ප්‍රාර්ථනාව මතුවෙච්ච තැන සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟට මේ තවුස්තුමා ඇවිල්ලා පින්නතුනේ මෝනෙය වත සම්මා සම්බුදුරජාණන් වහන්සේගෙන් ඉගෙන ගත්තා. ඉගෙනගෙන පින්නතුනේ වනයේට වැඩියා. එදා පටන් පින්නතුනේ කවමදාකවත් නැවත වරක් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දකින්නවත් ආසාවක් ඇති කරගත්තේ නැහැ. මෝනෙය වතේ ස්වභාවය මොනම හේතුවකින්වත් පින්නතුනේ ක්ලේශයක් උපද්දවන්න බෑ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ දකින්නවත් ආසාවක් උපද්දවගත්තේ නැහැ. නැවත වාරයක් තථාගතයන් වහන්සේගේ මුවින් ධර්මයක් අහන්නවත් ආසාවක් උපදවගත්තේ නැහැ. නැවත වාරයක් මෝනෙය වතකුමක්ද කියලාවත් අහන්න කැමැත්තක් ආසාවක් උපදවගත්තේ නැහැ. පින්වතුනේ නාලකහාමුදුරෝ යම් තැනකට පින්වතුනේ වැඩියානම් එක ගමකනම් පින්වතුනේ දවස් දෙකක් ගත කළා කියලා එකක් නැහැ. එක ගෙදරකට දවස් දෙකක් දෙවාරයක් පින්ඩපාතේ වැඩිය කියලා එකක් නැහැ. එක වෘක්ෂ මූලයක දවස් දෙකක් සැතපුණා කියලා එකක් නැහැ. හැම මොහොතක් මොහොතක් ගානෙම පින්නතුනේ ඒ තැන්වලින් හිත ගලවගෙන උන්වහන්සේ පින්නතුනේ උග්‍ර ලෙස තියුණු විදිහට පින්නතුනේ මෝනෙය වත සම්පූර්ණ කළා. සියලු කෙලෙසුන් නසලා මහරහත් ඵලයටත් පත් වුණා. පින්වතුනේ තියුණු පරිද්දෙන් මෝනෙය වත සපුරපු නාලක මහතෙරුන් වහන්සේ මහරහතන් වහන්සේ විමසලා බලනවා මාස 7කට වඩා ආයුෂ නැහැ. ආයු සංස්කාරයේ ගිවිලා ඉවරයි. ඒ මහ වනයේම තිබුණ එක්තරා පර්වතයක්. ඒ පර්වතයේ ළඟට වැඩම කරලා තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න දිහාවට හැරිලා පින්නතුනේ එදා නාලක මහරහතන් වහන්සේ පසඟ පිහිටුවලා ශාස්ත්‍රුන් වහන්සේ වැඩ ඉන්න දිහාවට වන්දනා කළා. වන්දනා කරලා අර පර්වතේටම හේතු වෙලා පින්නතුනේ හිටගත්තා. හිටගෙන ආයු සංස්කාරයත් හැරියා පින්නතුනේ. හිටගෙන ඉන්න ඉරියව්වෙන්ම තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න දිහාවට දොහොත් මුදුන් තියලා වැඳගෙන පින්නතුනේ හිටගෙනම පිරිනිවන් පාවා දාලා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් උන්වහන්සේ පිරිනිවන් බාන බව දැක්කේ. මහරහතුන් සමග වැඩම කරලා පින්නතුනේ නාලක මහරහතන් වහන්සේගේ සිරුර ආදාහනේ කළා කියලා පින්නතුනේ දේශනාවේ සඳහන් වෙනවා. හිතන්න බලන්න සම්මා සම්බුදුරජාණන් වහන්සේ නොසඟවා අපිට නිවන් මඟ දේශනා කළාට පස්සේ ඒ නිවන් මඟෙහි දියුණු වෙන්න කැමති ශ්‍රාවකයෝ මොනතරම් වීරයක් එදා ආරම්භ කරලා තියෙනවද? මොනතරම් ශාස්ත්‍රූ ගෞරවයක් තිබිලා තියෙනවද? පිරිනිවන් පාන වෙලාවෙත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දෙසටම හැරිලා උන්වහන්සේට දොහොත් මුදුනේ තබාගෙන වන්දනා කරගෙන හිටගෙනමයි පිරිනිවන් පෑවේ. මොනතරම් ශාස්ත්‍රූ ගෞරවයක්ද? ඒ නිසා පින්නතුනේ මේ ශාසන ප්‍රතිපදාව ශාස්ත්‍රූ ගෞරවයෙන් බුද්ධ වචනය අදහාගෙන ශ්‍රද්ධාවෙන් ගමන් ආරම්භ කරන කෙනාටයි, වීරියවන්ත ශ්‍රාවකයාටයි, නැතිනම් පින්නතුනේ අලසයන්ට නෙමෙයි. මේ ධර්මය නැවතත් සඳහන් කරන්නේ වීරියවන්ත ශ්‍රාවකයන්ට මිසක කුසීතයන්ට නෙමෙයි පින්නතුනේ. ඒ නිසා ඔබ අපි සියලු දෙනාමත් මේ ස්වාක්ඛාත ධර්මයේහි පින්නතුනේ වීරියවන්ත ශ්‍රාවකයෝ වෙමු. පින්වන්ත සියලු දෙනාටම උතුම් නිර්වාණ සම්පත් සිද්ධ වේවා කියන ප්‍රාර්ථනාවෙන්
ධර්මානුශාසනාව නිමාවටපත් කරනවා. සාදු සාදු සාදු. නමින් මිය පරලොව ගිය පින් බලාපොරොත්තු වන සියලුම සංසාරගත ඥාතීන්ට සහ සම්බුද්ධ ශාසනයත් ශ්‍රී ලංකා ද්වීපයත් විනුවෙන් දිවිපිදු අභීතරණ විරුවන්ටත් බෞද්ධ ආමාත්‍ය ජාලී නිර්මාත්‍රූර වැඩවිසු ලෝකේටම කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් වූ පරම පූජනීය දරණාගම කුසල ධම්මනායක මාහිමි පානන් වහන්සේටත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් අවබෝධේ පිණිස මේ ධර්ම දාණය හේතු වේවා කියන ප්‍රාර්ථනාව සිද්ධ කරනවා. දැනට රෝගාතුරෝ වැඩවෙසෙන බටුගොඩ ශ්‍රී ජයසුන්දරාරාම මහා විහාරාධිපති නම කියන්නට අවසරයි අති ගෞරවාර්හ නාලන්දි විමල වංශාභිධාන ශ්‍රීමත් අපේ නායක මාහිමි පානන් වහන්සේට මේ කුසල බලයෙන් උතුම් තුනුරුවනේ සරණින් නිදුක් නිරෝගී දිගාසිරි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. වගේම විහාරවාසී මහා සංඝරත්නයටත් දේශකයාණන් වහන්සේ ඇතුළු ත්‍රෛනිකායික මහා සංඝරුවනටත් නිදුක් නිරෝගී සුවේ සහ චිර ජීවනයත් ප්‍රාර්ථනා කරනවා. සුජීවත්ව සිටින දෙමව්පියන් දූ දරුවන් ඇතුළු ඥාතීන්ද සිතවිල්ලකින් හෝ මේ මහා කුසල කර්මයට දායක වූ සියලු කල්යාණ මිත්‍රයන්ටත් ධර්මයේ ශ්‍රවණය කරන්නා වූ ලංකා වාසී ලෝක වාසී සියලු දෙනාටත් ඒ වගේම සම්බුද්ධ ශාසනයත් ශ්‍රී ලංකා ද්වීපයත් ආරක්ෂා කරන්නා වූ අල්පේ ශාක්‍ය වූද මහේ ශාක්‍ය වූද සියලු දෙවි දේවතාවුන් වහන්සේලා හටද ප්‍රාර්ථනීය බෝධියකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් නිර්වාණ අවබෝධේ පිණිස මේ ධර්ම දාණය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. පින්නතුනේ අරමුණු පරිද්දින්ම රැස් කරගත් උදාර කුසල් නමින් මියගිය සියලු ඥාතීන්ටත් මේ විහාර ගණයේ වැඩ ඉඳ අපවත් වී වදාළ සියලු මහා සංඝ රත්නයටත් මේ පින්පෙත් අත් වේවා. සියලු පින් අනුමෝදනාවෙන් සැපවත් විත්වා ජාත්‍යාදී දුකින් මිදී උතුම් නිවන් දකිත්වා කියලා පින් අනුමෝදන් කරමු. සාදු සාදු සාදු. දේශනාවේ දායකත්වයේ දරූ පින්වන්ත හැමටත් නිදුක් නිරෝගී චිරජීවනය වේවා. බුද්ධාදී උතුමන් වහන්සේලා නිවුණු සැනසුණු අමා මහ නිවන අපටත් මේ කුසල බලයෙන්ම ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවන් ඇති කරගන්න. විහාරාධීශවර ශ්‍රීමත් අපේ නායක මාහිමි පානන් වහන්සේ ඇතුළු මහ සංඝරුවනටත් නිදුක් නිරෝගී දිගාසිරි සැප වේවා. කායික මානසික සුවයෙන් ලොව සසුන් වැඩ වඩන්නට ශක්තිය වාසනාව උදා වේවා. ලෝකපාලක ශාසන ආරක්ෂක සියලු බුද්ධ ශ්‍රාවක දෙවියන්ටත් පින් ලැබේවා. පින් අනුමෝදන් වන දෙවියන්ගේ දේව ආරක්ෂාවත් ඔබට අපිට ලැබේවා. නිර්වාණ සම්පත් සියලු දෙවියෝද ලබත්වා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. පුරා අවුරුදු 25ක් ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳලා උන්වහන්සේට සියාතින් උපස්ථාන කළ අග්‍ර උපස්ථායක වූ මහා පිං ඇති ආනන්ද මහරහතන් වහන්සේ පින්වතුනේ මෙහෙම ප්‍රාර්ථනාවක් කළා. දසබල සීලප්පභවා නිබ්බාන මහා සමුද්ද පරියංතා අට්ඨංග මග්ග සලිලා ජින වචන නදී චිරං වහතු. දසබල බුදුරජාණන් වහන්සේ නම් මහ පර්වතය මුදුනින් හටගත් අමා මහ නිවන නම් මහ සයුර කෙලවර කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගේ නම් සිසිල් දිය පිරුණු ඒ උතුම් තථාගත බුද්ධ වචනය නම් වූ ගංගාව අපමණ සත්වයින්ගේ
අනන්ත සංසාර දුක්ගිනි නිවාලමින් තව බොහෝ කල් ගලා බසීවා. සාදු සාදු සාදු. බෞද්ධ මාධ්‍ය සත්කාරයේහි මහනුවර මධ්‍යස්ථානයේද සහභාගීත්වෙන් හරිස්පත්තුව බටුගොඩ උතුර ශ්‍රී ජයසුන්දරාරාම විහාරස්ථානයේහි සංවිධානය කළ සද්ධර්ම මණ්ඩපයේ වැඩ හිඳිමින් මහනුවර අලුත්ගම ගම්මන්තලාව පුරාණ විහාරවාසී ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍යපාද අලුත්ගම පඤ්ඤාසාර ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ බෞද්ධයා ගුවන් විදුලියේ දායකත්ව ධර්මානුශාසනාව ඉන් සමාප්තයි. දේශකයාණන් වහන්සේටත් ධර්ම ශ්‍රවණය කළ ඔබ අප සැමටත් අපේ මාතෘභූමියටත් දළදා හිමි සරණයි. Sun.